ඉතින් ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න ටීචර් අදත් ආවා 3, 4 සහ 5 ශ්‍රේණිවල පුංචි ඔයාලට අසා ලිවීම පාඩමකුත් අරගෙන. එහෙනම් දැන් අපි මොනවද කරන්න ඕනේ? දුවල ගිහිල්ලා පැන්සලකුයි කොලයකුයි අරගෙන එන්න. එහෙනම් ලියමු පළමුවැනි වචනය. දීර්ඝ කාලීනව නොවෙනස්ව පැවතෙන දෙයකට අපි කියනවා පුතේ ස්ථිරයි කියලා නේද? පළමුවෙනි වචනය ස්ථිර. ස්ථිර කියලා ඉවර නම් ඒක නිවැරදිද කියලා බලලා දෙවෙනි වචනය වෙනකන් පොඩ්ඩක් ඉන්න ඕනේ. දෙවෙනි වචනය තමයි පුතේ තාක්ෂණය. තාක්ෂණය තාක්ෂණය තුන්වැනි වචනය තමයි පුතේ කණ්ඩායම. අපි කියන්නේ පිරිසක් කියලා නේද? කණ්ඩායම තුන කණ්ඩායම. හතරවැනි වචනය රැකවරණය. රැකවරණය හතරවැනි වචනය රැකවරණය. තනි වචනයක් පුතේ. හොඳයි, දැන් අපි බලමු අපේ පස්වැනි වචනය. පස්වැනි වචනය ප්‍රස්ථාර. අපිට ගණන් පාඩම් වලදී හමු වෙනවනේ නේද? ප්‍රස්ථාර ප්‍රස්ථාර ඊළඟට පුතේ හයවැනි වචනය දුෂ්කර. දුෂ්කර දුෂ්කර හත්වැනි වචනය පළල. පළල පළල දැයි පුතේ, දැන් අපි ලියමු අපේ අටවැනි වචනය වැලකීම. වැලකීම වැලකීම දැන් කීයද අපි ලියන්නේ? නවවැනි වචනය නේද? පුෂ්පය. මලට කියන සමාන පදයක්. පුෂ්පය පුෂ්පය දැන් අපි ලියන්නේ අපේ අවසාන වචනය පුතේ ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ රජවරු කියලා අහලා තියෙනව නේද? ශ්‍රේෂ්ඨ. ඔන්න එහෙනම් ටීචර් තෑගි අරගෙන ආවා. දැන් අපි බලමු වචන 10න් කීයක් හරිද කියලා. 10න් 10ම හරි ගියොත් මේ රසම රස අයිස්ක්‍රීම් ඔයාට තමයි. එහෙනම් ආදරණීය දුවේ පුතේ, රතු පාට පාට පැන්සලක් හරි පෑනක් හරි අරගන්න. බලන්න පළමුවැනි වචනය ස්ථිර. මෙන්න මේ විදියට තමයි ලියන්නේ. මහ ප්‍රාණ තයන්න මැදට යදෙනවා. හරි නේද? දැන් අපි බලමු පුතේ දෙවැනි වචනය. කියවන්න බලන්න වචනය තාක්ෂණය. නැවත වරක් කියමු පුතේ. තාක්ෂණය මෙන්න මේ විදියට තමයි ලියන්නේ. කී දෙනෙක්ගේ හරිද? කො අත උස්සන්න බලන්න හරි අය. තුන්වැනි වචනය කණ්ඩායම. මූර්දජ නයන්න යෙදෙනවා. කෝ බලන්න හරි අය. හරි අය හරි ලකුණ දාගන්න ඕනේ. වැරදි නම් පුතේ හරි වචනය බලලා
ඉදිරියෙන් ලියාගන්න. ඊළඟ වචනය කියවන්නකො බලන්න. රැකවරණය. රැකවරණය. මෙන්න මේ විදියටයි ලියන්නේ. රයන්නට පස්සේ එදෙන නයන්න මූර්ධජ නයන්න. ඊළඟ වචනය තමයි ප්‍රස්ථාර. ප්‍රස්ථාර. මෙන්න මේ විදියට තමයි ලියන්නේ. කෝ බලන්න හරිය. ඊළඟ වචනය මොකද්ද පුතේ? දුෂ්කර. දුෂ්කර. වැරදුනාට කමක් නැහැ. අපි ඊළඟ සැරේ මේ වැරදි නැවත නිවැරදි කරගෙන උත්සාහ කරමු නේද? හොඳයි. දැන් අපි යමු ඊළඟ වචනයට. පලල. පලල. මුලින් යෙදෙන්නේ මූර්ධජල. පලල. හොඳයි. දැන් එහෙනම් අපි බලමු දැන් අපිට බලන්න තියෙන කීවැනි වචනයද පුතේ? හරි. ඊළඟ වචනය වැලකීම. වැලකීම. ඒ වචනයටත් යෙදෙන්නේ මූර්ධජ ල අකුර. ඊළඟට පුෂ්පය. පුෂ්පය. ලියන්නේ මෙන්න මේ විදියට. හරිද කියලා බලන්නකෝ. තව අපිට තියෙන්නේ එක වචනයයි නේද පුතේ? අවසාන වචනය ශ්‍රේෂ්ඨ. මෙන්න මේ විදියට තමයි ලියන්නේ. හොඳයි. එහෙනම් හරි වැරදි ලකුණු කරගෙන වැරදි ඒවා නැවත ලියාගෙන පාඩම් කරන්න ඕනේ. ඔක්කොම හරිනම් ඔන්න ටීච පොරොන්දු වෙච්ච විදියට මේ රසම රස අයිස්ක්‍රීම් පුංචි ඔයාට තමයි. වැරදි අය දුක් වෙන්න ඕනේ නැහැ. අපි වැරදුනොත් තමයි පුතේ නැවතත් ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ. එහෙනම් ඊළඟ වතාවේ අපි බලමු 10න් 10ම ගන්න නේද? ටීච අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් පෙළ පොත් ටික ඔක්කොම කියවලා ලෑස්ති වෙලා ඉන්න. අසාලිවීම තවත් පාඩමක් අරගෙන එන්න. හැමෝටම ආයුබෝවන්.